හිමි තරුණලමුන් 17ක් ලිංගික වදහිංසාදී මරා දැමු. එය මතක තබා ගැනීමට ඔවුන්ගේ හිස් කබල සහ හදවත් ශීතකරණය තුල තබා ගනිමින් යන යන තැනට එය රැගෙන ගිය මුළු ඇමරිකාවම බීතියෙන් ඇලලූ ක්‍රූර ධාමඝාතකයෙකු ගැන තමයි අද වීඩියෝ එක. ඉතින් නමින් ජෙෆ්රි ඩාමා වෙන ඔහු ඉපදෙන්නේ 1960දී ඇමරිකාවේදී. කුඩා කාලයේදී ලොකු වෙනසක් ඔහුගෙන් නොදුටුවත් පෙනුමෙන් ඉතා අහිංසක පාඩුවේ ඉන්න මිතුරන් ආශ්‍රයක් නැති ළමයෙක් කිව්වොත් නිවැරදි. හැබැයි හැම දෙයක් ගැනම ලොකු කෘතුහලයක් තිබුණා කියලා තමයි ඔහුගේ අවසාන සාකච්ඡාව තුළදී ඔහු පැවසුවේ. ඒ වගේම කැරපොත්තන්, මීයන්, පූසන් වගේ සතුන් කපලා ඒ තුල තියෙන්නේ මොනවද කියලා බලන්න කුඩා කාලේ ඉඳලම ලොකු කෘතුහලයක් තිබුණා කියලත් ඔහු පැවසුවා. ඉතින් මේ තුලින් දෙමව්පියන්ටත් මනසක් නොපෙනුනේ කුඩා දරුවන් ලෝකය ගැන ඉගෙන ගන්න වයසේදී හැම දෙයක් ගැනම කෘතුහලයක් දක්වන නිසා වෙන්න ඇති. ජෙෆ්‍රි ඩානුව මේ සතුන් මැරුණම ඔවුන්ගේ ඇඟ තුල තියෙන දේ බලන්න මනසින් බලකිරීමක් ඇති වුණ නිසාත් පස්සේ ඒක ඔහුගේ විනෝදාංශය බවටත් පත් වෙලා තිබුණා. ඔහුට එය නිවැරදි කියලා තේරුණත් ඔහුට එය නවතා ගන්න බැරි වුණා. ඉතින් ඔහුගේ වයස අවුරුදු 14දී පමණ ඔහු පිරිමින් කෙරෙහි ආකර්ෂණයක් ඇති බවත් ඔහු සමලිංගික පුද්ගලයෙකු බවත් තේරුම් ගත්තා. මේ ඔස්සේ යමින් විකෘති ලිංගික ක්‍රියාකාරකම් වලට ඇබ්බැහි වීමත් එහිදී දරුණු ලෙස වදහිංසා දීමටත් මොහු පෙළඹුණා. ඔහු පවසන ලෙස වයස 14 පමණදී තමයි සතුන් මරලා පටන් ගත්ත මේ ඔහුගේ ෆැන්ටසි මානසිකත්වය මිනිසුන් මැරීම දක්වා දිව යන්නේ. ඒ වගේම විකෘති ක්‍රූර ලිංගික ආශාවන් වලට වැඩිපුර පෙළඹුණෙත් ඒ නිසාමයි. ඔහු බීමටත් ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක්. වයස 16 වන විට මොහුගේ පියා විසින් මොහුව හමුදා සේවයට යවුවත් එහිදී තරුණයන්ට අතවර කිරීමත් අධික බීමත් කමෙන් සේවයේ නියතව සිටීම නිසා හමුදා සේවයෙන් මොහු නොරපා දැමුවා. දවසක් දෙමව්පියන් සති දෙකකට ගෙදරින් පිටතට ගිය වෙලාවක මොහුගේ හිතේ බුරබුරා නැගුණු හිර කරගෙන හිටපු මේ කුරිරු ආශාවට හොඳ තෝතැන්නක් වුණා. ඉතින් මොහු මොහුගේ වාහනයෙන් ගෙදර යන අතරතුර මග හිටපු තරුණයෙක්ව ඔහුට ලිෆ්ට් එකක් දෙන්නම් කියලා නගවගෙන සුහදව කතා කරමින් පසු ඔහුගේ නිවස ළඟ බවත් එහි ගොස් මත්පැන් බොන්න දීලා ඔහුව අතවර කොට මරලා දානවා. මේක තමයි ඔහුගේ පළවෙනිම ඝාතනය වෙන්නේ. ඔහුට ඉතින් ඒකෙන් තෘප්තිමත් වුණේ නැහැ. නැවතත් ඔහු වසර 6ක් පමණ කිසිම මිනී මැරුමක් කළේ නැහැ කියලා ඔහු පැවසුවත් වාර්තාගත නොවූ මරණ රසක් ඇති බව පෙනී යනවා. එයින් නොනවතුණු ඔහු බාර්වලට ගිහිල්ලා සමලිංගික තරුණ පිරිමි ළමයි රවටගෙන තම නිවසට ගෙන්වා ගනිමින් ඔහුගේ කාම ආශාවන් සංසිඳුවා ගනිමින් මත්පැන්වලට නිතිපෙති දමා ඔවුන්ව මරා ඇසිඩ් පිර වූ ටැංකිවලට ඔවුන් දමා හමදිය කර හැර ඉතාම ක්‍රූර ලෙස ඉතිරි වූ ඇටකටු කුඩු කර දමා ඒවද වළදමනවා. දිනක් ඔහු ඉන්ටර්විව් එකකදී පවසන්නේ ඔහු වින්දිතයන්ගේ හදවත් ආහාරයටදගත් බවයි. එමෙන්ම ඔහු වැඩ කළ කර්මාන්ත ශාලාවටද සමහර හිස් කබල් රැගෙන ගිය බවත් ඔහු පවසනවා. මොකද එයට හේතුව විදියට ඔහු පවසන්නේ තනිකමක් නොදැනෙන නිසාත් ඔවුන් ඔහුගේ ශරීරයේම කොටසක් ලෙස හැඟෙන බව නිසාත්. ඊට අමතරව මෙම සමහර හිස් කබල් වල ලස්සන කරන්න ඔහු ඒව පේන්ටින් පවා කරලා තිබුණා. ඔහු පවසන්නේ ඔහුට කිසිම මිනී මැරුමක් කරන්න රිද්දන්න උවමනාවක් නොතිබුණු බවයි. ඔහුට අවශ්‍ය වුණේ ඔවුන් ඔහු ළඟ තබා ගැනීමටත් එයින් ඔහුට පවර්ෆුල් හැඟීමක් දැනෙන බවත්. ඉතින් අපිට පේනවනේ කොයිතරම් කුරිරු ලෙස සහ විකෘති මානසික ආබාධයකින් මොහු පෙළුණද කියලා. මොහුව නීතියේ රැහැනට හසු නොවි බේරුණත් මොහුගේ ගොදුරක් වුණු තවත් තරුණයෙකු දිවි ගලවාගෙන පාර දිගේ ලේ පෙරාගෙන යන විට පොලිසියට හමු වූ නිසා ඔහුගේ කට උත්තරයට අනුව තමයි ජෙෆ්‍රියව නීතියට කොටු වෙන්නේ. ඔහුගේ නිවසින් මැරුණු අයගේ හිස් කබල් සහ පිරිමින්ගේ හදවත් ලිංගික අවයව ශීතකරණයේ තිබිලත් හමු වෙලා තියෙනවා. ඉතින් මොහු ජීවිතාන්තය දක්වා හිරගෙදරට යොමු වුණත් ක්‍රිස්ටෝපර් කියන සිරකරු මොහුට මැරෙනතුරු පහර දීම නිසා මොහු සිරගේ තුලදිම මිය යනවා. මොහු මිය යන පෙර අවසන් වතාවට පවසන ලද සාකච්ඡාවක පවසන්නේ ඌට කවදාවත් මේ දේ නතර කරන්න බැරි වෙයි කියලා. ඔහු ඒ තරම් එයට ඇබ්බැහි වී ඇති නිසා. ඔහු ගැන වඩාත්ම අමුතු දෙයක් තමයි ඔහු ඊටාම බුද්ධිමත් වගේම කිසිම හැඟීම් දැනීම් නැති නිහඬ කලබල නැති චරිතයක් වීම. පිටින් බලන කෙනෙකුට ඔහුව දාම මිනිමරුවෙකු ලෙස නොපෙනෙන තරමට ඔහුට බහු පෞරුෂයන් කීපයක් තිබුණා. ඔහුගේ IQ ලෙවල් එක 145ක් වගේ ඊටාම ඉහළ ගියක් ගන්නවා. මොහු බුද්ධිමත් වගේම ඉතාම නිර්මාණශීලී විදිහට තමයි මේ දාම මිනී මරුවෙක් වන ජෙෆ්‍රි ඩාමා ඔහුගේ මිනී මැරුම් සංගවා තබාගත්තේ.
ඔහුගෙන් දිවි ගලවාගත් පළමු සහ අවසාන තරුණයා වන ට්‍රෙසි එඩ්වඩ් පවසන ලෙස ඔහු පිරදින ඉතාම කරුණාවන්ත මිත්‍රශීලී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පෙනෙන බවත් ඔහුව රැගෙන ගොස් ඔහුගේ තනියට ටීවී බලමින් කතා කරමින් සිටින්නට ඔහු අනකල බවත් පසුව එකවර ඔහුගේ පෙනුම වෙනස් වී සංගවාගෙන ඉන්න ක්‍රූර පෙනුම එළියට ආපු බවත් ඔහු අධිකරණයේදී පවසා තිබුණා මේ දේ තුලින් පෙනී යන්නේ ඔහුගේ යම් මානසික ආබාධයකින් මානසික ව්‍යාධයකින් පෙළුණු ආදරය කරුණාව නැළඹුණු තනිකමට හුරු වුණු තරණයෙකු බවයි. ඉතින් ඔහුට සමාජය තුළ නිසිතන ලැබුණා නම් මේ ඊට වඩා වෙනස් වෙන්න තිබුණා කියලයි මට නම් හිතෙන්නේ. මොකද මානසික ව්‍යාධියක් හටගන්නේ යම් කරුණු කාරණා බලපාන නිසා. ඉතින් එහෙමනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.